Mid. Where is Dasi? ඔකටම සුබ සන්ධ්‍යාවක් විශේෂයෙන්ම ඔයාලට කියන ඔකටම මේ අපි ඇමතිවරු හැටියට පත් වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට පත් වෙන්නේ රටේ අගමැතිතුමාව පත් කරන්නේ ඒ වගේම රටේ ජනාධිපතිතුමා මේ හැම කෙනෙක්ව පත් වෙන්නේ අපේ රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. අපි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වෙනි සංශෝධනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා 3 වෙනි වරටත් ජනාධිපතිවරයා හැටියට ඉල්ලන්න වරම් ගත්තා. නමුත් අපි බලයට පත් වුණාට පස්සේ 162ක් ජනතාව මන්ත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දෙ දීලා ලෝකයේ අන්න විශාල අපවාදයක් තමයි තිබුණේ. වැරදත්තොත් අපිට ජිනීවා වල අපේ රටට විරුද්ධව පෙච්චමක් ඉදිරිපත් කළා තිබුණා. ඒක අනුව අපේ ජනාධිපතිතුමාට ඉදිරියට සම්බාධක ඇති වෙන්නේ ඒ වගේම අපිට ප්‍රශ්න ගොඩකට මුල පාන්න සිද්ධ වෙනවා. GSP කස් බදු සහනය අපිට නැතිලා තිබුණා.
යුරෝපයට මාළු අපනයනය කරන්න අපිට බැරි වුණා. අපි බලයට පත් වුණාට පස්සේ විශේෂයෙන්ම අපි රජයේ සේවකයන් වුණා කියලා 10000ක් වැඩි පරිමාවක් කරනවා කියලා. ඒ වැඩි පරිමාව කරා එක කරේ ඇත්තටම අමාරුයි. ඒක කිරීමත් එක්කම රජයේ වැය බර බිලියන 250කින් විතර වැඩි වුණා. මුළු සංවර්ධනයේ වෙනුවෙන්ම බිලියන 325 තමයි 2014 අවුරුද්දේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ වියදම් කළේ. ඒකට අපි රජයේ සේවකයන්ගේ බඩි වැඩි කිරීම තුළ විතර අපිට වැය බර දරන්න වුණා බිලියන 250 වැඩි වුණා. එතන මේ ඔක්කොමත් එක්කලා අපි ගිය අවුරුද්දේ සංවර්ධන වැඩපිළිවෙළ වෙනුවෙන් වියදම් කළා තියෙනවා බිලියන 600ක් විතර. මේ අවුරුද්දේ අපි වෙන් කරා මුදල් බිලියන 700ක්. එතකොට වැඩිපුර රූපවාහිනිය අරින්න කිව්වේ නැති වුණාට විශාල සංවර්ධන වැඩ කොටසක් අපි කරා. ඔගොල්ලෝ දන්නවා මේ අමාත්‍යංශයේ ගොඩක් කට්ටිය මෙතන අලුතෙන් ඇවිල්ලා ඉන්නේ. ඔගලන්ට වැඩ කරන්න ගොඩක් අවස්ථාවක් හම්බ වුණේ නෑ. නමුත් මේ අමාත්‍යංශය අපි කීප දෙනෙක්ගෙන් අලුතෙන්ම පටන් අරගෙන 50 ගානක් විතර අපි හිටියේ මුලින්. ඒකට ලේකම්තුමා, ඒ වගේම එතන අපේ අතිරික ලේකම්තුමිය, ඒ වගේම අනිකුත් හැම කෙනෙක්ම අඩුපාඩු හැමෝගෙම පොත පොත තියෙනවා. නමුත් ඒ අඩුපාඩුත් එක්කලා අපි විශාල වැඩපිළිවෙලක් රටට ලබා දුන්නා. 2015දී අපි පැල ලක්ෂ 70ක්, ඒ වගේම 2016දී අපි පැල ලක්ෂ 70ක්, ගිය අවුරුද්දේ අපි පැල ලක්ෂ 250ක්, මේ අවුරුද්දේ අපි පැල දස කෝටියක් කියලා පටන් අරගත්තා. මම බලාපොරොත්තු වෙන අඩුම ගානේ අපි ඒකේ පැල ලක්ෂ 400ක් 500ක් ඉක්මවුවත් අපිට ඒක විශාල ජනගහනයක් වෙනවා. එතකොට අපිට පුළුවන් වුණා ඩොලර් මිලියන 269ක් තිබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 429ක් වෙනකම් වැඩි කරගන්න. එතකොට අපි අනෙක් ශිෂ්ටවල විශේෂයෙන්ම අපි ගත්තොත් පායන පළාත්තර විශාල කියන්නේ නියගයක්, රටේ දිස්ත්‍රික්ක 14ක විශාල නියගයක්, ඒ වගේම දිස්ත්‍රික්ක 11ක විශාල ගම්වලක. එතන මේහා සමාජ ප්‍රශ්න රාශියක් වෙන්නේ ආර්ථිකයට බිලියන 300ක් විතර පාඩු වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා අපේ අමාත්‍යංශයේ යටතේ අපේ අපනයන ආදායම 39%ක වර්ධනයක් ඇතුළත් වෙනවා. ඒතර රටේ අනිත් දේවල් වල අපේ වර්ධනය අඩු වෙනකොට අපිට පුළුවන් වුණා වර්ධනයක් ඇති කරන්න. ඒතර මේ අමාත්‍යංශයේ ඒක මම ලේකම්තුමා තනියෙන් කරපු දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අපනයන කුෂ්කර්ම දෙපාර්තමේන්තුවත් එක එකතු වෙලා අපි රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඒ කරපු විශාල වැඩපිළිවෙළක්. ඒකට මේ වැඩපිළිවෙළ මේ අවුරුද්දේ ඉතාමත්ම සාර්ථකව සැලසුම් සහගතව අපි අපනයන ශිෂ්ටය දියුණු කරන්න, අගේ දාමේ වැඩි කරන්න ව්‍යාපෘති 2000 අපි අලුතෙන් රටට එකතු කරන්න තව ලෝක බැංකු ව්‍යාපෘතියකටත් අත ගහලා ඒ ව්‍යාපෘතියත් අපි පටන් අරගෙන තියෙනවා. මේ අවස්ථාවේ එක පාරටම මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැතිවරයා හැටියට පත් කරනවා. ඒක පත් කරපුවාම රට අකර්මී වුණා, අකර්මණ්‍ය වුණා. එතකොට දැන් හැම කෙනෙක්ම බලන්න පටන් ගත්තා මොකද්ද දැන් වෙන්නේ කියලා ඉස්සරහ. තමා අමාත්‍යවරයා හැටියට මම මෙතනට ආවේ නැහැ. විශේෂයෙන්ම මොකද මම මෙතනට ආවේ නැත්තේ එකක් මට බාර දෙන්න කිසිම දෙයක් නැහැ. විනයමිතිවරුන්ට බාර දෙන්න මොනවද තිබ්බත් මට අමාත්‍යංශයට බාර දෙන්න මම අමාත්‍යංශයෙන් කිසිම දෙයක් අරගෙන නැහැ. මම අමාත්‍යංශයෙන් වාහනයක්වත් අරගෙන නැහැ. ඒක නිසා මට අමාත්‍යංශයට කියලා බාර දෙන්න කිසිම දෙයක් නැහැ. අද විශේෂයෙන් මම ඔයගලන්ට කියන්නට ආවේ අද පාර්ලිමේන්තුවේ අපි රැස් වුණා. මන්ත්‍රීවරු 118ක් එතනදී අපි මේ කරපු වැඩේ වැරදි සම්පූර්ණයෙන් මේක නීති විරෝධී කියලා ඉවර වෙලා කතානායකතුමාට දන්වා සිටිනවා. එතකොට ඒ 118 ඇතුළත ජනතා විමුක්ති පෙරමුණ
මන්ත්‍රීවරු දෙන්න ඇවිල්ලා හිටියේ නමුත් ඒගොල්ලන්ගේ 6 දෙනාගේම සහයෝගය අපිට ලැබෙනවා. ඒ වගේම TNA දෙබල සන්ධානේ අපි අරගත්තොත් ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරුන්ගේ 3 දෙනෙක් අද ඇවිල්ලා හිටියේ. ඒතර මේ 3 දෙනාගේ සහයෝගය අපිට ලැබෙනවා. අද මෙතනට රණී වික්‍රමසිංහගේ මෙතුමා ආවේ නැහැ. එතුමා නිවාස අඩස්සියේ ඉන්නේ අරලිය ගහමන්ගේ. ඔබේ එතුමා එළියට ගියොත් ඒවා අරලිය ගහමන්ගේ තල්ලු කරනවා. ඔබේ එතුමාගේ ආරක්ෂක නිලධාරී මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලියගහ මන්දිරයේ ඉන්නකොට ආරක්ෂක නිලධාරීන් 7500ක් ඉඳලා තියෙනවා. ඒතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ආරක්ෂක නිලධාරීන් 1100ක් හිටියා. එකපාරට මේ 1100ෙන් 10කට අඩු කරා. හැබැයි ආරක්ෂක නිලධාරීන් නැතුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද රටේම ඉන්න ජනතාව එතුමාගේ ආරක්ෂාව සඳහා හැම අවස්ථාවකදීම අල්ලියගහ මන්දිරයේ 10000ක් විතර ජනතාව රැඳිලා හිටියා එතුමගේ එතුමා ආරක්ෂක. එතකොට අද එතුමා කතානායක එතුමා අර මං කිව්ව මන්ත්‍රීවරු 7 දෙනෙක් එක්ක 9 දෙනෙක්. එතකොට 118යි 9යි 127ක් මේ කරපු වැඩේ වැරදි. ඒක නිසා අනේ වික්‍රමසිංහ අගමැතිතුමා තමයි නීත්‍යානුකූල මේ රටේ අගමැතිවරයා කියන එක අද පිළිගන්න වන්නට එතුමා වෙනුවෙන් ඒ ඡන්දෙ දෙන්නට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂද කියන මේ ප්‍රශ්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අද අපි ඔක්කොම ඉදිරිපත් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි ජනාධිපතිතුමා වුණත් අගමැතිතුමා වුණත් අපි ඇමතිවරු මේ හැම එක්කෙනෙක්ම වැඩ කරන්නේ. අපි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ ඒ ගෞරවය අපි දක්වන්න ඕනේ. ඒ අනුව නීත්‍යානුකූල අගමැතිරණී වික්‍රමසිංහ මැතිතුමා ඒ අනුව මමත් තවමත් මේ අමාත්‍යාංශයේ ඇමතිවරයා කියන එක මම ඔයගලන්ට විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා. නමුත් මේ අමාත්‍යාංශයේ වැඩ මම හිටියා නැතත් මේ වැඩ ඔක්කොම කරන්නේ ලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීවරු. අපි ඇවිල්ලා ඉන්නේ කෙටි කාලයකට මේකට නායකත්වයක් දෙන්න. ඒ නායකත්වය දීලා ඒ රට වැඩ ටික පුළුවන් තරම් ඉක්මන් කරන ඉවර වෙලා ඒ වැඩ ටික කරන්න. ඉතින් විශේෂයෙන් මම හිටියා නැහැ කියලා. පෞකේ දවස්වල ඔගොල්ලෝ කරගෙන ගිය වැඩ ටික එකක්වත් ඒක අඩුපාඩුවක් නැතුව වැඩ නවත්තන්න නැතු. මොකද මට දැනගන්න ලැබුණේ මේ පෞගේ දවස්වල කිසිම වැඩක් කරුන්නේ නැහැ කියලා. ඩොඩර් මේ වැඩ ටික කොහොමද කරගෙන යන්නේ? ඒක තමයි විශේෂයෙන්ම අද මම කියන්න ආයෙත් සමහර වෙලාවට මේ මම මෙතනට ඇවිල්ලා ආයි යන්න පුළුවන් මේ සාර්ථකත්වය පරදවෙන්න පුළුවන්. හරි. කිසිවිටත් මේ අපි පටන් ගත්ත වැඩ එකක්වත් අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අමාත්‍යාංශ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මම හිතන්නේ අපේ අමාත්‍යාංශ නැති වෙනවා කියලා. අපේ අමාත්‍යාංශ තව මොනවා හරි අපිට එකතු වුණොත් තමයි කියන එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය දෙක ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා අපි රජයක් පිටවපු නිසා අපි බලයට පත් වුණාට පස්සේ අර 100 ගානක තිබ්බ ඇමති මණ්ඩලය අපි ඇමතිවරු 30කට සීමා කරා. ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු තව 40ක් කියලා තමයි ඒකෙ තිබුණේ. ඒක අපි 44ක් වෙනකම් වැඩි කරගත්ත ඇමතිවරුන්ගේ සංඛ්‍යාව. මොකද අර පක්ෂ දෙකක් එකට එකතු වෙලා රජයක් කරපු නිසා. නමුත් ඒක අද මේ පක්ෂ දෙක අයින් වෙලා එක පක්ෂයක් විතරක් ඇඩියට රාජ්‍යයක් පිටවුවොත් එීම සමාජ ලාවට ඇමති මණ්ඩලය අඩු වෙන්නට පුළුවන්. එමු නැත්තම් පාර්ලිමේන්තුවේ එවට මම හිතන්නේ අපි කන්වෙන්තයක් ලබා ගන්නට අවශ්‍ය කරනවා. ତොරේ යනුව ඇමති මණ්ඩලය අඩු වුණොත් තව කොටස් අපේ අමාත්‍යංශයට අනිවාර්යයෙන්ම එකතු වෙනවා. මේ විශේෂයෙන්ම මේ වැඩ ටික කරන්න කියන එක තමයි මම ඔයගලන්ට කියන්න ආවේ. ඒ නිසා මේ රට අකර්මණ්‍ය කරන විට වැටි කරගෙන යන්න කියලා ඉදීමක් කරමින් වන්නවතුන. ඔබට
පොඩි වඳ ගැස්සෙයි.